සුබ මධ්‍යනක් ඔබ ස්වාධීන රූපවාහිනියේ දිවා පුවත් විකාශයේ සමකින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති ප්‍රධානත්වයෙන් අද සර්වපාක්ෂික හමුවක් කතානායකවරයාගේ ක්‍රියාකලාපයට ජනතා විරෝධය මෙරට රේගු ඉතිහාසයේ අත්අඩංගුවටගත් වැඩිම විදෙස් දුම් වැටි තොගය අද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක් මාලදිවයින් නව ජනපති ලෙස ඊබ්‍රහම් මොහමඩ් දිරුම් දෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පසුරුවේ පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේදී එය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය අවසන් කර එහි කටයුතු යහපත්ව පවත්වාගෙන යාම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මෙන්ම කතානායක කරු ජයසූරිය මහතාටද මේ සඳහා ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළේ. व्यवस्थानुकूलव अग्रमात्वर्यालस महिंद राजपक्ष मेतितुमा पत्कलद एय पिलिगनीमट अकमति पिरिस्वे नाम सिदुकल युत्ते जनता मतेट गारु करमें महमेतिवर्नेकट यामबाव महासंगरात्ने पेन्वा देनमा පාර්ලිමේන්තුව මෙවැනි තත්යකට පත් කරලා කතානායකවරයා යම් කිසි විදිහක තමන්ගේ අභිමතය පරිදි පමණක් වැඩ කරන්න ගියොත් අපට ජාතියක් නැති වෙයි අපට රටක් නැති වෙයි යම් කිසි විදියක තැනකට එන්න නම් කවුරුත් එකතු වෙලා ඡන්දෙකට යන්න. එතකොට මේ රටේ හොඳ ස්ථාවරත්වයක් ගොඩනගන්න පුළුවන් වෙයි. යම් කෙනෙක් අගමැතියයි ජනාධිපතිවරයා පිළිගන්නවා නම් ඒකට අවස්ථාව සලසා දීලා හැකියතාක් ඉක්මනින් ඡන්දෙකට ගිහිල්ලා අධිකරණය මේ කාරණාව ඉතා ඉක්මනින් විසඳලා මේ රට නිදහස් රටක් බවට පත් කරන්න කියන ආයාචනාව මුළු ජාතියෙන්ම සියලු නායකයන්ගෙන් පාලකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා අපිට හිත දවසේ රටක් අවශ්‍යයි ජාතියක් අවශ්‍යයි ඒ නිසා බේද බින්න වීමකින් තොරව එකඟත්වයකට පත් වෙලා ඉතාම ඉක්මනින් මහමැතිවරණයට ගිහිල්ලා ඔබේ ක්‍රියාකලාපයන් මත ඔබේ ජයග්‍රහණය සනාථ කරගෙන නැවතත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටට ජාතියට මෙහෙවරක් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා තමයි අපි සියලු දෙනාගෙම ඉල්ලා හිටින්නේ. අද මොන්ටිසෝරියක් වගේ බවට පත් වෙලා තිනවා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුල යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල කටයුතු කරලා මේ රටට අවශ්‍ය යථා තත්ත්වයේ තීරුම් අරගෙන කටයුතු කරන්නයි එක තමයි අපිට ඉල්ලා හිටින තියෙන්නේ මේ රටට අවශ්‍යයි සාමකාමී පරිසරයක් තේ සාමකාමී පරිසරය ගොඩනගෙන්න ඕන පාර්ලිමේන්තුව තුල පළමුවෙන්න පාර්ලිමේන්තුව තුල සාමකාමීත්වයක් නැහැ තේ නිසා ජනාධිපතිවරයා පත් කරන අගමැතිවරයා පිළි අරගෙන ඒ අනුව කටයුතු කරලා මුළු පාර්ලිමේන්තුවම මැතිවරණයකට යා යුතුයි කියන එකයි අපේ ඒකමතික තීරණය කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුල උද්ගත වී ඇති ගැටලු විසඳීම සඳහා මහා මැතිවරණයක අවශ්‍යතාව නීතිඥවරුන් පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුවේ ඔළු වෙඩි දිහා බලලා ඡන්ද විමසන්න බෑ මේ අවස්ථාවේදී. මහජන මතයක් ගොඩනගන්න නම් එන්නුනා ගමට. මහා මැතිවරණයක් ජනතාවට ලබා දෙන්න ඒකෙන් තමයි නියම ප්‍රතිඵලයක් නියම මහජන මතයක් ඇති වෙන්නේ. අද පාර්ලිමේන්තුව තුල විවිධ විකාර කරලා අද මේ රට සම්පූර්ණයෙන් අරාජික කරන්න එක්සත් ජාතික පක්ෂය තුල සියලු බලවේග සූදානම් වෙලා ඉන්නවා. මේ ව්‍යවස්ථාපිතව නීත්‍යානුකූලව අනුගමනය කරපු ක්‍රියාමාර්ගයට ඉඩ දීලා සියලු පාර්ශ්ව එකතු වෙලා මැතිවරණයට යමු කියන එක තමයි අපි කියන එකම යෝජනාව. ජනතා විශ්තරට ඇවිල්ලා හිස නමලා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැතිවරණයකට ගිහිල්ලා මේ රටේ වෙන්න යන මහා ලේවැගිරීම නවත්තන්න කියන ඉල්ලීම අපි විද්වත් වෘත්තිකයන් වශයෙන් අද රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වේ නැති වෙන්න නම් තාමත් ඉක්මනටම මැතිවරණයක අවශ්‍යතාවය තමයි ඇවිල්ලා තියෙන්නේ. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාවර නියෝග නීති රීති සියල්ලම උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධී ඔහුගේ ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින්න හොර පාරෙන් ගිහිල්ලා විවිධ වගන්ති එකතු කරනකොට විකෘති කරනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද කතා කරන ජනතා විමුක්ති පෙරමුණ එදා හිටියේ කොහෙද කියලා අපි අහන්න කැමතියි. පාර්ලිමේන්තුව තුල අර්බුදකාරී තත්වයක් ඇති වූයේ කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ 225 වෙනාටම මේ තත්ත්වයට පත් උනේ මම ඒකයි කිව්වේ මේකට වග කියන්න ඕනි මානසික රෝගයක් තියෙන කරු ජයසිරි උන්නයි නිසායි කියන එකත් මේ රටේ ජනතාව දැනගත යුතුයි. තමුන් නැත දැක්ක කතානායකවරයා පාර්ලිමේන්තුවට එන්නේ පොලිස් ආරක්ෂාව එක්ක.
පොරේ යෝජනා සම්මත කරගන්න බෑ ඉදිරිය වැහලා දුවනවා. ඇයි මැතිවරණ වලට යන්න බෑ TDP එක? ඇයි මැතිවරණයට යන්න බෑ UNP එක? එයා දන්නවා මේ රටේ ජනතාවගේ ස්ථාවරය මොකද්ද කියන කාරණාව. මේ රට අවුරුදු 3මාර ගෙන ගිය මිනිස්සු දන්නවා. මිනිස්සු වෙනසක් කරන්න බලන් ඉන්න බව එයා දන්න නිසා තමයි මැතිවරණයකට යන්න බය. නඩු දාලා නඩු වලට කල් අරගෙන රට අස්ථාවර වේගව නවත්තන්න එයා කටයුතු කරන්න වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනුයි ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ. මහජන නියෝජිතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. 1945 වසරේ නොවැම්බර් මාස 18 වනදා මෙලව එළිය දුටු මහින්ද රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ ශ්‍රේෂ්ඨ ජනනායකයෙක්. 1970 මහමැතිවරණයෙන් බෙලියත් ආසනය ජයගනිමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ලාබාලත්ම මන්ත්‍රීවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. රුහුණෙන් බිහි වූ අභීත නායකයෙකු ලෙස මන්ත්‍රීවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අමාත්‍යවරයෙකු පමණක් නොව ජනාධිපති ධුරයද දරමින් එතුමා මව්බිමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ත්‍රස්තවාදී තුරන්කොට රට එක්සිය සත් කරන බවට දුන් ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කිරීමටද එතුමාට හැකි වුණා. දෙස් විදෙස් කුමන්ත්‍රණ බලවේග හමුවේ නොසැලෙන ශක්තිය ලොවටම පෙන්වමින් ලබාගත් එම ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයේ අරුණාලෝකය රටට උදා කර දීමට රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. රුහුණේ අභීත දේශපාලන පරපුරකින් පැවත එමින් ජනතාව වෙනුවෙන් සිය යුතුකම් උපරිමයෙන් ඉටු කරන මෙම ශ්‍රේෂ්ඨ ජනනායකයාගේ ජන්මදිනය වෙනුවෙන් දසදෙසින් සුභාශිංසන හිමිවනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාමයේදී කිරිදානමය පින්කමක් පැවැත්තුණා. කිරියම්මාවරුන් 130 දෙනෙකු උදෙසා දානය පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. පූජ්‍ය මුරුත්තැටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්කම මෙහෙයවූයේ. මහා සංඝරත්නය මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ මේ රටේ ජනපතිකම් කරපු අගමැතිකම් කරපු ඔබතුමාට ආපහු දරන්න නිලයක් නැහැ. හැබැයි ඒ වුණාට ඔබතුමාට කරන්න වැඩක් තියෙනවා රටේ. මේ රටේ මිනිස්සු හැමදාම මේ අවුරුදු 3ක විතර 4ක විතර කාලෙක ඉඳලා උදේහවා බුදුන් වදින්දි ශ්‍රීමා බෝධින්නාසේ දළදා වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරපු දෙයක් තියෙනවා. මගේ මේ මාතෘභූමිය රැකලා දෙන්න ඔබතුමාගේ අතට ශක්තිය දෙන්න කියලා. ඒ නිසා ඒ සියලු බලාපොරොත්තු මේ රටට ඉටු කරන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය වීර්ය උදා වේවා. මෙතර කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඩන පින්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සමාජිකයන්ගේ දායකත්වයෙන් පැවැත්ුණා. විජයාරාමයේ පිහිටි නිලනිවසේ තැන්පත් කර තිබූ කඩන චීවරය ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වෙත වැඩම කරවූයේ අලංකාර පෙරහැරකින්. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිනඥාන ස්වාමීන් වහන්සේ වෙත කඩන චීවරය පිළිගැන්වීමෙන් අනතුරුව එය විහාර මන්දිරයේ තැන්පත් කෙරුණා. සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත් සජ්ජායනය සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. සත්බුදු කිරියාහාර පූජාවක්ද පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නියම ක්‍රමවේදය අනුව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුව තුල අනවශ්‍ය ගැටුමක් නිර්මාණය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. බෙලියත්ත ගැටමාන ප්‍රදේශයේ තෝරාගත් පවුල් 100ක් සඳහා අන්නාසි වගාවක් ආරම්භ කිරීමට ආධාර සැපීමේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඔවුන් අතර අන්නාසි පැල 34,000ක් බෙදා හැරීමට පියවර ගැනුණා. ශ්‍රී ලංකා හදබිම අධිකාරියයි මෙම අන්නාසි පැල රෝපණය කර ඇත්තේ. මේ පාර්ලිමේන්තුවේ මේ අස්ථාවර තත්ත්වයට සම්පූර්ණවම කියන්න ඕන කතානායකවරයෙක්. කතානායකවරු ශ්‍රේෂ්ඨ විදියට කටයුතු කළා කියන. කවදාවත් මේ වගේ කෙලසිලා නැහැ. දේශපාලන පක්ෂයක් කෙනෙක් තමයි කතානායක වෙන්නේ. නමුත් ඒ පොටුවට ගියාම සාධිනව කටයුතු කරනවා. අද ඉන්න කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකද උපනායකද ඒරා භූමිකාවට අමතරව අද එන්ජිඔ වල නායකෙක් විදියට බටහිර රටවල නියෝජ්‍යෙක් විදියටත් හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා. විශ්වාස භංගයක් දෙනවනම් ක්‍රමවේදයක් තියෙනවා. ඒකට નિયમિત පරිදි කරනවා නම් ඒ මිනිස්කුඩු වුණත් නැත් පිහිය වුණත් නැ පාර්ලිමේන්තුවේ ගෝසාත් නැතුව සම්මත කරගන්න පුළුවන් નિયમિત ක්‍රමවේදයට එන සතියේ ඉඳලා හරි කතානායකවරයා මේ විශ්වාස භංගය ගිනාව එදාට පෙන්නේ කාටද බලය තියෙන්නේ.
වත්මන් දේශපාලන පෙරළිය නිසා රට බටහිර බලවේගවලට ගැතිවීමේ න්‍යායපත්‍රයෙන් බේරාගත් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොස්කම ලැවෙන්ඩෝ හෝටලයේදී පැවති එළිය සම්මන්ත්‍රණයේදී. සමහර අය අහන කතාවක් තමයි මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට තව අවුරුදු 1කමාරක් හිටියනම් 3න් 2ක බලයක් එක්ක අගමැතිකම ගන්න පුළුවන් වුණාද කියන එක හම්බු. මම හොඳ ආකාරවම දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නම් ඒක කරන්න තිබුණා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ රටට අවුරුදු 1කමාරක් ඉන්න පුළුවන්ද කියන කාරණා. එදා බිහිවුණු රනිල් වික්‍රමසිංහ රජය බිහි කළේ විජාතික බලවේග. ඒ විජාතික බලවේග වලට අවශ්‍ය ඒ න්‍යායපත්‍රය ක්‍රියා කරන්නට තමයි ඒ රජය බිහි කරගත්තේ. අපි දැක්කා මේ රජය ඉක්මනින්ම ගෙනාපු 19 වෙනි සංශෝධනයේ නිසා අද මේ රටට ඇතිවලා තියෙන අවුල් තත්වය. මේ රටේ සම්පූර්ණ පාලන ව්‍යුහය ජනාධිපතිවරේ බල රහිතයි, පාර්ලිමේන්තුව බල රහිතයි, ඊට උඩින් දෙවන සභාවක් තියෙනවා. ඒ වටා බලය වැඩි වුණු පළාත් සභා 9ක් තිබෙනවා. දැන් මෙවැනි ව්‍යුහයක් යටතේ අපේ රට කොතරම් අවුල් තත්ත්වයකට යන්නට පුළුවන්කමක් තියෙනවද? මේ රජය පෙරළීමෙන් මේ රටට ඇති වුණු විශාලතම ලාභය තමයි මෙන්න මේ විවස්ථාව ගෙනේම නැවැත්වීම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදේ ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ජනතා නියෝජිතින් රැසක් මේ අවස්ථාවට සහභාගී වුණා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ සාමකාමී මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් දෙවැනි ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වුණා. හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ පොදුජන එක්සත් පෙරමුණේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් හලාවත නගරයේදී ජනතා උද්ඝෝෂණයක් පැවැත්වුණා. මේ සඳහා ජනතා නියෝජිතයින් රැසක් එක්ව සිටියා. ගම්පහ නගරයේදීද කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණා. කතානායකතුමා හැසිරෙන්නේ ස්වාධීන කතානායකවරයෙක් වගේ නෙමෙයි. කතානායකවරයාගේ හැසිරීම සිරිකොතේ ලේකම්වරයෙක්ගේ හැසිරීම තමයි කරන්නේ. ඔහු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආණ්ඩුවේ අමාත්‍යවරු ඉන්නවයි කියලා පිළිගන්නේ නැහැ කිව්වයින් පස්සේ අපි කතානායකවරයා කියලා ඔහුව පිළිගන්න අපි සූදානම් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියලා අපිට කියන්න ඕනේ. පාර්ලිමේන්තු මැතිවරණය යන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරලා රටේ බලය ලබා දීලා අපේ අහිංද ජනතාවට සුපුරුදු ලබා දෙන්න. එයා කාන්තිමා යා එක්සත් ජනපක්ෂයේ ලේකම් කෙනෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. කිසිම විශ්වාසයක් නැහැ ඉක්මනට මහචන්දයක් ඕන මේ රටේ ජනතාව වෙනුවෙන්. කරුණ ජයසූරිය වගේ නෙමේ හිටපු කතානායකවගේ හොඳ මහත්මා ගතිගුණ තියෙන කතානායක වෙන පත් කරලා මේ රටේ ස්ථාවර කරන්න කියලා අපි මේවත් අගින් ඉල්ලා සිටිනවා. විරාමයකින් අනුතරව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දේවා පුවත් සමකින්. වසර 10කට පසු කැලණිවැලි මාර්ගයට නව දුම්රියක් එක් කෙරුණා. එහි දහවන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් දසලක්ෂ 70ක පමණ වියදමින් නවීකරණය කෙරුණු මැදිරි පහකින් යුත් දුම්රියක් මෙසේ කැලණිවැලි දුම්රිය මාර්ගයට එක් කෙරුණා. එය කොළඹ කොටුව සිට අවිස්සාවේල දක්වා සහ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා දහවනය කෙරෙනවා. 1990 වසරේ ආනයනය කෙරුණු මෙම S8 වර්ගයේ බලවේග කට්ටලයේ රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩපළේදී අලුත් වෙඩියාවට ලක් කෙරුණු අතර දේශීය සමාගමක් මගින් දුම්රිය මැදිරි නවීකරණය කර තිබෙනවා. පැරණි මැදිරි 200ක් නවීන පහසුකම් සහිතව අලුත් වෙඩියා කිරීමේ ව්‍යාපෘති යටතේ මේ වන විට දහවනයට එක් කර ඇති දුම්රිය මැදිරි සංඛ්‍යාව 68ක්. එක් මැදිරියක් නවීකරණය සඳහා රුපියල් මිලියන 12ක පමණ මුදලක් වැය වන අතර එවැනි මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 28ක් පමණ වැය වෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. මේ හේතුවෙන් අදාළ ව්‍යාපෘති ඔස්සේ විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා. මෙම කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් වශයෙන් සකස් කිරීමට දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතුව අපි දැන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් දුම්රිය මැදිරි සකස් කරලා තියෙනවා දේශීය තාක්ෂණය අනුව. මේක අපි විදේශී රටවලට දීලා නැහැ. විදේශ විනිමය එකතු කරගනිමින් දේශීය කර්මාන්තව ශක්තිමත් කරමින් ලංකාවේ තරුණ තරුණියන්ට රැකී රක්ෂා අවස්ථා සපේන ආකාරයට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ.
කැලණි වැලි දුම්රිය මාර්ගයේ නව දුම්රිය දහවණයට එක් කිරීමේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දියන මහත්වරු නැතුරු පිරිසක් සහභාගී වුණා. අද සහ හෙට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීම අද සහ හෙට දිනයන්හිදී බලාපොරොත්තු වෙනවා. උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. අනිකුත් පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මධ්‍යම, සබරගමු, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද දවසේදී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කරන්න කැමැති. පෘථිවියේ සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙන්නට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. පෘථිවියේ සිට මනකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කංකසන්තරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමනවා. අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පුරන් කුමුරු අස්වැද්දීමට පෞද්ගලික අංශයේද මේ වන විට දායක වී තිබෙනවා. පුරන්ව පැවති කුමුරු අක්කර 30ක් මේ අනුව අස්වැද්දීම ආරම්භ කෙරුණා. ඒ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේදී. ජනාධිපති පරිසර සම්මාන පහක් දිනාගත් පෞද්ගලික ආයතනයක මූලිකත්වයෙන් වැඩපිළිවෙල ආරම්භ කෙරුණු අතර රාජ්‍ය අංශයේද ඒ සඳහා පූර්ණ මඟ පෙන්වීම සිදු කරනවා. වස විසෙන් තොර වී වගාවක් මෙහිදී සිදු කෙරෙන අතර එහි අස්වැන්නද වගා කටයුතු වල නිරත වන ගොවීන්ටම ලබා දීම විශේෂත්වයක්. දේශීය සහල් දේශීය වී වර්ග මෙහි වගා කෙරෙනවා. වගාවට අවශ්‍ය සියලු දෑ පෞද්ගලික අංශයෙන් ලබා දීමද විශේෂත්වයක්. පොලිස් මද්‍රව්‍ය නාශක ඒකකයේ කටුනායක ගුවන්තොටුපලේදී ඊයේ අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ තොගය කටුනායක රේගුව වෙත බහර දී තිබෙනවා. මේ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කේටි සටහන විශේෂාංගයේ. රන්නාභරණ තොගයක් සමග සිංගප්පූරු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වුණා. ඔහු සතුව තිබූ මාල, වලලු සහ පෙන්ඩන්ට් ඇතුළු රන්නාභරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 43කට අධිකයි. සැකකරුට රුපියල් ලක්ෂ 39ක දඩයක් නියම කිරීමට කටුනායක රේගුව පියවරගෙන තිබෙනවා. ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි කාටන් 690ක් කටුනායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට රේගු ඉතිහාසයේ අත්අඩංගුවටගත් විශාලතම නීති විරෝධී විදේශීය දුම්වැටි තොගය මෙයවනවා. එම කාටන් තොගය තුළ දුම්වැටි 138,000ක් තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 69ක් ඉක්මවනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. නීති විරෝධීව ශ්‍රී ලංකා රේගුව හරහා ගුවන්තොටුපළින් පිටකිරීමට තැත් කිරීමේදී තමයි මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගත්තේ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලැබුවේ ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය නාශනාංශයේ නිලධාරීන්. සැකකරුවන් 4 දෙනා වයස අවුරුදු 31, 49, 40 සහ 36 වයසේ පසුවන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා කිසිම දුම්වැටි කිසියම් ප්‍රමාණයක් රැගෙන www.ipnnews.lk